සිතුවම් ඇන්ඩි මල් ඊයකම් රැන්ඩි පෙන් සිතුවම් ඇන්ඩි ආදරවි ජිනිපතින් කවුද සිහිල් පවන් සලනා කැඩපත කියලා කියන්නේ උද්දීනපත කැඩපත ඉස්සරහට ගෙයලා අපි මේ සලුපිලි වුණනවා කියන්නේ වස්ත්‍ර වුණනවා කියන එක නෙමෙයි අපි වටා තියෙන සලුපිලි ඒ තමයි අධ්‍යාපනයේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ආගම නීතිය ඕව අයින් කරපුවාම අපි වනචාරය කලාව කියලා කියන්නේ මේ වනචාරිත්වයෙන් මිනිස්සයා ඉස්මතු කරන තැන ඒකෙදී සංගීතයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් ඉතින් සංගීතය දෙවිධයකට රස විඳිනවා එකක් අපේ ගෝත්‍රිකයා වැඩි දියුණු කරගෙන දැන් අපේ රටවල් තියෙනවා විවිධ මෙගා බ්ලාස්ට් මේකට පුකුරු ගේ මේව බලන්න එන්නේ ගෝත්‍රිකයෝ විදිහට වනචාරි විදිහට මාර්ග නීති නැහැ මොකුත් නැහැ හිස් රසු නැහැ ඊළඟට අහල පාල යන අය හැඟීමක් නැහැ යතුරු පැදි අරගෙන මෙහෙම එන්නේ ගෝත්‍රිකයෝ විදිහට ඒ වගේ තමයි අපේ රටේ තමයි අපේ රටේ සංගීතය අහන්න සන්නාහ සම්බන්ධව යන රසිකයන් පිරිසක් එන්නේ සමහරලාවට දෙලිපි දෙකයි බ්ලේඩ් තල ඊළඟ ෆින්ගර් නකල්ස් තව ඕන හෑන්ඩ් ග්‍රේඩ්ස් කොහෙද යන්නේ කියලා අහුවම අහන සංගීතය ආන්න කියලා දැන් මේ මිනිස්සු ටිකක් කලකට අපි අතර විතරයි ඉන්නේ සංගීත සම්දර්ශනයක් ඉවර වෙන්න ඕනේ මැද වෙනකොට 25 දෙනෙක් ඉස්පිරිතා ඔළුව අතරට පැලිලා දැන් මේ සංගීතය කියලා කියන්නේ අපි නැවතත් වනචාරි යුගයට අරන් යන සංගීතය සංගීත පිට්ටනිය අන්තිමට සංගීත සම්දර්ශනය ඉවරුනහම නගර සභාවේ ලොරි ගේන්න ඕන බෝතල් අයින් කරන්න බියර් ටින් අයින් කරන්න සමානාර යටයනුම් අයින් කරන්න ගාමන්ට් එකේ සේ යුගයට දැන් මේ රසවින්දනය තුල ගොඩනැගෙන්නේ නැවතත් වනචාරි ලෝකයක් අපිට මේ වනචාරි ලෝකෙන් අත්විඳින්න තමයි අපේ ආත්මය තව ටිකක් සුද්ධ කරගන්න ඕනේ මයිකල් ආන්ජලෝගේ චිත්‍රයක් තියෙනවා ది ක්‍රියේෂන් ඔෆ් ඇඩම් මේක තියෙන දෙවියන් වහන්සේ ආදම්ව වැලිතලාවක් මත මවන ආදම් නැගිටින්න උත්සාහ කරන දෙවියන් වහන්සේ සුර දූතයෙක් එක්ක ඇවිල්ලා අත දික් කරනවා ආදම්ගේ අතයි දෙවියන් වහන්සේගේ අතයි තාම ගෑවිලා නැහැ මේ චිත්‍රය තුළ ගෑවුනුත් මිනිසා දේවත්වයට පත් වෙනවා නමුත් පත් වෙලා නැහැ මැද පොඩි හිදසක් තියෙනවා ඒ කියන්නේ මිනිසා දේවත්වයට පත් වෙන ආසන්න තැන තමයි මේ හිදස් තියෙන්නේ මෙන්න මේ ආසන්න තැන තමයි උත්තරීතර කලාව තියෙන්නේ ඒකෙන් කොටසක් තමයි සංගීතය සහ ගීතය අන්න ඒවයි අපි විඳින්න සැරසෙන්න ඕනේ විඳින්න පුරුදු වෙන්න ඕනේ ඒකට තමයි අපි මේ පසුබිම හදන්නේ නදං මිටක් කඩං ආ